අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනෝත් ප්‍රථමින් සිරස්තල ලෝක වාර්තාවක් තවමින් රනිල් යලි අගමැති වෙයි හිටපු අගමැති මහින්දත් රනිල්ට සුබපතයි ඇමරිකාවෙත් පැසසුම් Ranil Rajapaksha go home. Nava Agamathita Erehiva Galumodura Virothakaruwan gin Tawat Satan Patayak. Me Malika Kumanthrana Parajaya Kala Yutui Anurakiyai. Ranilta Agamathi Duhure Labadima Vyavastha Virodhi Poichomalpe Sobitha Himikiyai. Illuwe Ekak Denne Tawa Ekak Janathawa Pratikshepa Karapu Aya Agamathi Putuwala Indana Eka Parajaya Kala Yutui Kadiral Himi Pavasai. කවුරු අගමැති වුණත් රාජපක්ෂලා රකින්න ඩීල් එක රට පමණක් රකින්න කොහොම වුණත් ගෝතා ගෝ හෝම් අද ඩෙලිවැකියෙන් පාටපක්ෂ ජාතිභේද පසකලා රටේ ආර්ථික සහ දේශපාලන අර්බුදය විසඳන්න ඉක්වන්න මල්වතු අනුනායක දිඹුල් කුඹුරේ විමල ධම්ම හිමි කියයි මහින්ද නාමල් ජොන්ස්ටන් ඇතුළු 17 දෙනෙකුට විදේශ ගමන් තහනම් ජනපතිට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාව 17 වනදා විවාදයට මුළු දිවයිනටම හෙට පෙරවරු 6 දක්වා ඇඳිරි නීතිය සාමකාමී ගාලු මෝදුර අරගලයට දින 34යි ප්‍රථමයෙන් දේශීය පුවත් දව අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දියුරුම් දෙනු ලැබුවා. ඒ මෙරට 26 වන අග්‍රාමාත්‍යවරයා ලෙසයි. රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස මෙලෙස දියුරුම් දුන්නේ 6 වන වරටයි. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද අග්‍රාමාත්‍ය දුහුරේ දියුරුම් දුන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ. ශ්‍රී ලංකාවේ දේශය තුළ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී අද සවස 6:30ට පමණ අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා දියුරුම් දුන් අතර මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සහ ජනාධිපති ලේකම් ගාමිණී සිරත් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දේවරුන් දීමෙන් අනතුරුව ප්‍රථමයෙන්ම පැමිණියේ කොල්ලුපිටිය වාලුකාරාමය වෙතයි. ආගමික වතාවත්වල නිරත වීමෙන් පසුව වික්‍රමසිංහ මහතා වෙත මහා සංඝරත්නය ආශිර්වාද පළ කළා. මේ අවස්ථාවේදී රටේ ජනතාව මේ පත් වෙලා තිබෙන මේ වගේම අරාජිකත්වයට පත් වෙලා තිබෙන මේ රට ඒ අරාජිකත්වෙන් මුදවලා මේ වගකීම ඉටු කරන්නට පුළුවන් කියන හැඟීම ඔබතුමා තිබුණු නිසායි මේ අග්‍රාමාත්‍ය ධුරය බාර ගන්න තියෙනවා. නව අග්‍රාමාත්‍යවරයා මාධ්‍යවේදීන් නියම කළ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දුන්නේ මෙලෙසින්. නවත්තන්න ඕනද නැද්ද කියලා ඔබතුමා කියන්නේ නෑ මේ පතු දේශපාලනය කරන්න
තුන්වෙලක් කන්න බැරි වුණත් කමන්නේ අපිට පෙට්‍රෝල් නැති වුණත් කමන්නේ අපිට විදුලි බලය නැති වුණත් කමන්නේ මම කියන්නේ මම මේව අරගෙන යනවා පක්ෂ සීලු දෙනාගෙම පාර්ලිමේන්තුවේ සීලු දෙනාගෙම සහයෝගය ඇතුව ඔය කියන්නේ මිනිස් දුක් විඳිනවා කිව්ව එකනේ නෑ පටු දේශපාලනේ කිව්වම නෑ පටු දේශපාලනේ ඔයගොල්ලෝ ඉන්නේ මේ මාධ්‍ය මේක ඇති කරේ ඔයගොල්ලෝ කිව්වේ නැති ගිහින් කෝටට ඡන්දය දෙන්න කියලා මෙතන එකක් කියන්නේ කෝටට ඡන්දය දෙන්න එපා කිව්ව එක එකනේ මේ 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 තුනෙන්ම කියන්නේ මේ අතර අභිනව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය සුබ පැතුම් එක් කර තිබුණේ ට්විටර් සටහනක් තබමින් මේ අතර ඇමරිකානු තානාපතිනි ජුලි චාන්ක් මහත්මියද ට්විටර් පණිවිඩයක් තබමින් නව අග්‍රාමාත්‍යවරයාට සුබ පැතුම් එක් කර තිබෙනවා නව අග්‍රාමාත්‍යවරයා සමග කටයුතු කිරීමට සූදානම් බවත් මූල්‍ය අරමුදල සමග වැඩසටහන සහ දිගු කාලීන විසඳුම් සඳහා සහාය ලබා දීමට බලාපොරොත්තු වන බවත් ජුලි චාන්ක් මහත්මිය සිය ට්විටර් පණිවිඩයෙන් පවසනවා මේ අතර අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස සමන් ඒකනායක මහතා පත් කර තිබෙනවා මීට පෙරද රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය දුහුරේ හොබවන සමයේ අග්‍රාමාත්‍ය ලේකම් ලෙස කටයුතු කළේ සමන් ඒකනායක මහතායි නව අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීම සම්බන්ධයෙන් පූජ්‍ය ඕමල්පේ සෝපිත හිමියන් කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සහ ජාතික ජන බලවේගය සිය දැඩි විරෝධය පළ කර සිටියා සත්‍ය වශයෙන්ම මෙය ක්‍රම විරෝධී ව්‍යවස්ථා විරෝධී සදාචාර විරෝධී රනිල් වික්‍රමසිංහ මහත්මයා මෙවන් තනතුරකට පත්වීමට පත් කරනු ලැබීමට කිසිදු යෝග්‍යතාවක් නැහැ. අම්බම් පුට්ටෝ ලබුජං ව්‍යාකරය්‍ය කියලා සාහිත්‍ය යෙදුමක් තියෙනවා. අඹ විතාල එවුන්ට දෙල් කියන්නාසේ ඒ ජනතාව ඉල්ලන්නේ එකක් මේ දෙන්න යන්නේ එකක්. මේ සම්බන්ධයෙන් ඉතාමත් පැහැදිලි නියමයක් මහානායක මාහිමියන් වහන්සේලා නිකුත් කරලා තියෙනවා අප්‍රේල් මාසේ 4 වෙනිදා ලිපිය මගින් රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ පත් කරනු ලබන්නේ ජනතාව ඉල්ලන නිසා නෙවෙයි ජනතාව අතින් ප්‍රතික්ෂේප වූ ස්වාධීන නොවන පුද්ගලයෙකු අගමැති පුටුවට පත් කර ගැනීමට ජනාධිපතිවරයා දරන උත්සාහයත් ඊට සහය වන පාර්ලිමේන්තුවේ ජනතා නියෝජිතයන්වත් ජනතාව ප්‍රතික්ෂේප කරන බව අපි ප්‍රසිද්ධයේ ප්‍රකාශ කරන්නට කැමැති. දේශපාලන බලලෝභය මත පදනම් වෙලා තමන්ට ඍෂි ආකාරයෙන් පාලනය කරගෙන රට තවත් අවුල් ජාලාවකට ගෙන යන්නට දරන මේ උත්සාහය මේක නාට්‍යයක් පමණයි. ඒ නිසා එය අපිට පිළිගන්නට බැහැ. සාමාන්‍යයෙන් අපි දන්නවා තෙලින් බැද්දත් කොබෙය, කිරින් බැද්දත් කොබෙය. තෙලින් බැද්දත් කිරින් බැද්දත් කොබෙය බල කොබෙය. ඉතින් මේ කිසිදු වෙනසක් අපේ රටේ ජනතාව අපේක්ෂා කරපු වෙනසක් නොවේ. ඉතින් සමා විශ්වාස කරනවා ගෝඨාභය රාජපක්ෂත් රනිල් වික්‍රමසිංහ තේරුම් ගත යුතුයි. මාලිගා කුමන්ත්‍රණ නෙවේ අපේ රටේ මේ විසඳුම තිබෙන්නේ. ජනතා බලයට මොනතරම් ඇහුම්කන් දෙනවද කියන සාධකය මත. ඒ නිසා මෙම කුමන්ත්‍රණේ මෙම ආණ්ඩු පිහිටුවා ගැනීම උපතේදීම එහි මලගම සනිටුවන් කළ තිබෙන බව තමයි අපිට පෙන්වුම් කරන්න තිබෙන්නේ. රනිල් වික්‍රමසිංහ කියන්නේ කවුද? රනිල් වික්‍රමසිංහ මහත්තයා ගැන කතා කරන පුදුමයක් හිතෙනවනේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා පහුගිය කාලේ මහා බැංකු මංකොල්ලේ මහා මොලකරු ඊට පස්සේ පහුගිය 2015 2019 ආණ්ඩුවේ අගමැතිවරයා ඉතින් රට විනාශ කරා කියලා රනිල් වික්‍රමසිංහ එපා කියලා නෙමෙයි මේ ආණ්ඩුව හදාගත්තේ. ඒත් රනිල් වික්‍රමසිංහ එපා කියලා හදාගත්තු ආණ්ඩුවක ජනාධිපතිවරයා මහපෞ ඒ රනිල් වික්‍රමසිංහ ගැන විශ්වාස කරනවා නම් ඒක අපි හිතන්නේ දේශපාලන ලොකු විහිළු වගේ තමයි පේන්නේ. නමුත් ඇත්තටම ඒ විහිළු නෙවෙයි. මේ අය දෙකට බෙදිලා වගේ හිටියට එකට ඉන්න අය. ඕන වෙලාවක එකිනෙකාගේ විපතට පිටවෙන්න රටේ විපතට පිටවෙන්නේ නැහැ. දැන් හදිසියේ පාර්ලිමේන්තුවේ ඇතුලේ අච්චාරුවක් හදලා රනිල් වික්‍රමසිංහ අගමැති කිරීමේ කුමන්ත්‍රණකාරී වැඩපිළ එක කුමන්ත්‍රණයක්. ඒක ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයක් නෙමෙයි. නාකි මයින එලෝලා නාකි කුකුලෙක් බලයට ගේන්න හදන්නේ. එතකොට මේක පිටිපස්සේ ඉන්නේ අධිරාජ්‍යවාදී ඇමරිකාව ඇතුළු අධිරාජ්‍යවාදී බලවේග. මුන්ට මේ ඇමතිකම් නැතුව මැති ඇමතිකම් නැතුව ජීවත් වෙන්න බෑ. රට තුළ පවතින වත්මන් අර්බුදකාරී තත්ත්වයට විසඳුම් ලෙස කරුණු හතරකින් සමන්විත ලිපියක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර තිබෙනවා. විපක්ෂ නායකවරයා පවසන්නේ ජනාධිපතිවරයා එම යෝජනාවලට කැමැත්ත පළ කරන්නේ නම් අග්‍රාමාත්‍ය දුරේ බාරගෙන ආණ්ඩුවක් විහිදුවීමට තමන් සූදානම් බවයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් පවසන්නේ මූලික එකඟතාවයන් හතරක් යටතේ විපක්ෂීය ප්‍රධාන පක්ෂය ලෙස සමගි ජනබලවේගයේ මූලිකත්වයෙන් අනෙකුත් පක්ෂ සමග එක්ව කෙටි කාලීන ආණ්ඩුවක් පිහිටවීමට සූදානම් බවයි සමගි ජනබලවේගයේ නායකයා ලෙස අග්‍රාමාත්‍ය ධුරේ බහර ගැනීමට සූදානම් බවත් විපක්ෂ නායකවරයා මෙම ලිපියෙන් ජනාධිපතිවරයා වෙත පවසා තිබෙනවා විපක්ෂ නායකවරයා යොමු කළ එකඟතාවයන් හතර මෙසේයි නිශ්චිත කාල රාමුවක් තුල ජනාධිපති ධුරයෙන් ඉවත් වීමට එකඟ වීම සති දෙකක කාලයක් තුල සියලුම පක්ෂ සහයෝගයෙන් 19 වන අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සහ බලාත්මක කිරීම දැනටමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ගැසට් කර ඇති 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදන අනුව ඊටාම අවම කාලයක් තුල සියලු පක්ෂ එක්ව සහයෝගයෙන් ක්‍රියා කිරීම තවත් යෝජනාවක් ජන ජීවිතය යථාතත්වයට පත් කර නීතියේ ආධිපත්‍ය තහවුරු කර ඉහත සඳහන් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව ස්ථිරසාර රජයක් පිහිටවීම සඳහා ජනතාවට අවස්ථාව ලබා දීමට පාර්ලිමේන්තුව මැතිවරණයක් පැවැත්විය යුතුයි යන එකඟතාවයන් හතර විපක්ෂ නායකවරයා ඉදිරිපත් කර තිබෙනවා මේ පිළිබඳව දැනුම් දීමට අද පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක්ද කැඳවා තිබුණා මම කියන්න කැමති මේ සියලු කරුණු කාරණා පදනම් කරගන්නට ඉවහල් වුණා ඊයේ දිනේ ජනාධිපතිවරයා ජාතිය අමතා කතා කරපු ඒ ප්‍රකාශයේ අඩංගු කරුණු කාරණා ඒ තුලින් අපි දුටුවා යම් කිසි පැහැදිලි ප්‍රකාශයක් ඍජු ප්‍රකාශයක් රටට ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයන් පිළිබඳ ඒ පදනම් කරගෙන තමයි අද ඍජුවම ලිපියකින් ජනාධිපතිවරයාට අපි දැනුම් දුන්නේ අපි සූදානම් රට මේ වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩ ගැනීම සඳහා අවශ්‍ය ඒ දැවැන්ත වැඩසටහන ක්‍රියාත්මක කරන්න කුසලතාවයේ දක්ෂතාවයේ හැකියාව සතු ප්‍රසස්ත කණ්ඩායම අප සතු හැබැයි අපේ කණ්ඩායමට ඒ කාර්යය ඉෂ්ට කිරීම සඳහා සමස්ත ජන සමාජයේ කුසලතාවයන් දක්ෂතාවයන් වලින් පිරිපුන් සෑම සිරු දෙනා බෙහෙදයකින් තොරව ඒක රාශී කරගන්නට අපි සූදානම්. මේ ප්‍රකාශයත් සමග ලිපියකින් දැනුම් දුන්න ජනාධිපතිවරයාට මේ වැඩසටහන ඉදිරියට ගෙන යන්නට මේ එකඟතාවයන් වලට අනුකූලව මේ කොන්දේසි වලට අනුකූලව අපි සූදානම් හෙට දිනේ සිට වැඩ කටයුතු ආරම්භ කරන්න. දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය. ටෙලිවිෂන් ටෙලිවැකිය. අද ටෙලිවැකිය වෙන්වන්නේම ජනාධිපති නන්දසේන වෙනුවෙන්. අප ප්‍රතිපත්තියක් ලෙසම සියලුම දේශපාලනඥින්ව හුදු නමින් සහ තනතුරෙන් ආමන්ත්‍රණය කරන්න තීරණය කළ බව ඔබ දන්නවා. එහිලා සජිත්ද, අනුරද, මෛත්‍රීද, මහින්දද කියලා අපට වෙනසක් නැහැ. අප මුලින්ම බලමු ජනපති නන්දසේනව ජනතාව පත් කරගත්තේ ඇයි කියලා. ඔහුම පැවසූ ආකාරයට ජනතාවයි ආරාධනා කළේ. ඒක ඇත්ත. පාස්කු බෝම්බ ප්‍රහාරය හමුවේ සිංහල, බෞද්ධ සහ කතෝලික සේම දෙමළ ජනතාව තුළත් මුස්ලිම් අන්තවාදය පිළිබඳව මහත් බියක් ඇති වුණා. අන්තවාදයට විරුද්ධ මුස්ලිම් ජනතාව තුළත් බියක් ඇති වුණා. IS-ලා, RS-ලා, MS-ලා අපේ රට ලේවිලක් කරවි කියන බිය ඇති වුණා. කන්න නැතිව හරි මැරෙන්නේ නැතුව ඉන්න රටක් ඕනේ කියලා හඬක් ආවා. එදා දැනුනේ නැහැ කන්න නැතුව ගියොත් ඒත් මැරෙනවා කියලා. කෑම බීම නැතිව අත්වන්නට හැකි මරණයත්, ඖෂධ නැතිව අත්වන්නට හැකි මරණය බෝම්බ මරණවලට වඩා වේදනාත්මකයි කියලා එදා කාටවත් හිතුනේ නැහැ, දැනුනේත් නැහැ. ඒ නිසා ජාතික ආරක්ෂාව කියන වචන ඉදිරියට ආවා. අපේ දරුවන්ට සුරක්ෂිත රටක් අවශ්‍ය නිසා 69 ලක්ෂයක් ඔබව පත් කළා. ඇත්තම ගත්තොත් ඔබව ජනාධිපති අපේක්ෂක කළේ අයියා නෙමෙයි. අයියා වන පර්සි මහේන්ද්‍ර හිටියේ පුපුර පුපුර. නමුත් අද කියත් මගක් වූ එදා වියත් මග වියත් වූ පර්සි මහේන්ද්‍රව බිත්තියටම හේතු කළා. සීතා අරඹපුලලා වේදිකාවේ අඬපු ඇඬිල්ලට පර්සි මහේන්ද්‍රත් අසරණ වුණා. ඒ නිසා ඇත්තම කතාව ඔබේ එක කුසුපන් අයියා ඔය තනතුරට එන්න අපේක්ෂකත්වය දුන්නේ බන්දේසියක තියලා නෙවෙයි. ඔබේ අයියා වන පර්සි මහේන්ද්‍ර හෙවත් හිටපු අගමැති අදත් මේ දැනුත් ආසයි ඔබ ඔය තනතුරෙන් බැහැලා එයාට දෙනවා නම් කීයක් ඔට්ටුද? එහෙම වුණොත් ලැජ්ජා බය ශිෂ්ටත්වයේ බල්ලට දාලා ඔහු ආපහු එනවා ස්ථීරයි. දැන් ජනතාව ඔබව පත් කළේ රට අරාජික වීම වළක්ව ගන්නනි, ජාතික ආරක්ෂාව තහවුරු කරන්නනි. ඇත්තටම වුණේ මොකද? ඔබ මීට පෙර ජාතිය අමතලා සමාව ඉල්ලුවා මතකද? ඒ ඔබ ගත්ත වැරදි තීන්දු තීරණ නිසා රට බංකොලොත්තුන බව ඔබ පිළිගත්තා නේද? දන්නව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට මීට පෙර යන්න තිබුණා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම ගොවීන්ට රසායනික පොහොර ලබා නොදීම මම හිතන්නේ වරදක් කියලා මම හිතනවා.
ජාතික ආරක්ෂාව කියන්නේ බෝම්බ වලින් උණ්ඩ වලින් ජනතාව බේරගන්න එක විතරක් නෙවෙයි. රටක ජාතික ආරක්ෂාව කියන විෂයේ අංක 1 ඒ රටේ ජනතාවට ජීවත් වෙන්න අවශ්‍ය කුසගින්න නැතුව ජීවත් වෙන්නට අවශ්‍ය ආහාර සුරක්ෂිතතාව. ආහාර සුරක්ෂිතතාව බිඳ වැටුනහම රටම ඉවරයි. දැන් අද අපේ රටේ ආහාර සුරක්ෂිතතාව බිඳ වැටිලා අවසන්. ඒ අනුවන රසායනික පොහොර තහනම නිසා දැන් ගියේදී ගියාවේ. ගිය හකුරට නාඩන්නේ තියෙන හකුර රැකගන්නේ කියලා කතාවක් තියෙනවානේ. දැන් ඔබට තිබුණා තියෙන හකුර රැකගන්න ක්‍රියා කරන්න. බලන්න අන්තිමට තියෙන හකුරට වුණේ, ඒ කියන්නේ ජාතික ආරක්ෂාවට මොකද වුණේ? ඒකත් ගෙවුණු නවවෙනිදා ඔබ ගංගේ ඇරියානේ. වක්කඩේ හකුරු හංගන්න එපා, දිය වෙලා යනවා. ඊයේ ඔබ ජාතිය අමතුපෙකට ස්තුති. හැබැයි උගුරට හොරා ආයේ බේත් කන්න හදන්න එපා. මේ රට ගිනිගොඩකට තල්ලු කර හනුමන්තා ඔබේ අයියා කියලා අප මීට පෙර ටෙලිවැකියනුත් කිව්වා. ඔබ ඔහුට අගමැතිකමින් යන්න කියලා ඇත්තටම කිව්වද නැද්ද කියන්න අප දන්නේ නැහැ. මොකද ඔබ දෙන්න අතර කතා අපට ඇහෙන්නේ නෑනේ. නමුත් ඔබ යන්න කිව්වනම් ඔය තමයි ගිය විදිහ. ගියේ කොරහත් බිඳගෙන රටේ හතර වටින්ම බස් පිටින් පාක්ෂිකින් එක්ක මැරීන්වත් ගෙන්නුවා. ඒ මැරීන්ගේ හැසිරීම සනාථ කරන්න අතේ තිබුණු මේ යකඩ පොළුවල රූප රාමුම ඕනාවටත් වඩා ප්‍රමාණවත් නේද? මෙතන හිටපු සෙනගට ඒ ආපු පිරිසට උත්තේජනය පාර පෙන්වේ ඔබේ අයියා විතරක් නෙමේ, ජොනි, රෝහිත තව කීප දෙනෙකුම මේ අයව කුලප්පු කළා. ඊයේ දයාසිරි විමලුයි ඒ බව සනාථ කළා. මේ සිද්ධි ඔක්කොම වුණාට පස්සේ ඉල්ලාස් වෙන එක නෙමෙයි, මේවා මෙතෙන්ට එන්න කලින් ඉල්ලාස් වෙන්න නොදුන්නේ කවුද? අරලිය ගහ මන්දිරයට කැඳවපු මිනිසුන්ට උද්වේග කර ආවේගශීලී කතා පවත්වලා ප්‍රචණ්ඩත්වයට පෙළඹෙව්වේ කවුද? ජොන්ස්ටන් අමාත්‍යවරයා ඇතුළු කල්ලියක් තමයි. බැසිල් රාජපක්ෂගේ උපදෙස්හා මග පෙන්වීම මත හොරාකාපු සල්ලි වීදම් කරගෙන තමයි තමන්ගේ පාක්ෂිකයාව කුළුගන්නලා උසිගන්න අරලියගහ මන්දිරයේ ඉදිරිපිට තිබෙන ඒ විරෝධතා කරුවන් එලවල දාන්නත් පහර දෙන්නත් ඒ වගේම ගාලු මුහුදුරට ගිහිල්ලා පහර දෙන්නත්. මේ රට වැහිලා තියෙන වෙලාවක පොලිසිය අකර්මණ්‍ය කරලා, හමුදාව අකර්මණ්‍ය කරලා අවිහිංසාවාදී අරගලයට පහර දෙන දැනකට මේ අයව තල්ලු කරා. මේකට සම්පූර්ණයෙන් වග කියන්න ඕනේ මේ අය. ඒ නිසා අපි පොලිසියෙන් ඉල්ලනවා, ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා, කරුණා කරලා මේ පහර දීම වලට සම්බන්ධ දේශපාලන නායකයින්ගෙන් ඉඳලා මේ අයව උසිගැන්වීම, දේශපාලන කතා කරන අය මේ අයගෙන් ඉඳලා සියලු දෙනා අනිවාර්යෙන් අත්අඩංගුවට ගත යුතුයි. ගෝටා ගෝගමටයි මයින ගෝගමටයි ගහන්න මේ අය ආවේ කියන එක ආයාමුත්වෙන් කියන්න දෙයක් නැහැ. මේ ඉතාම පැහැදිලිව මැර ප්‍රහාරයක්. ඩෑන් ප්‍රියසාත් බලන්න, ඔය අතේ තියෙන යකඩ පොල්ලක්. එයාගේ අතට යකඩ පොල්ල ආවේ නැහැලු. ගහන්න යනකොට එයා උදුර ගත්තලු. මාර උදුර ගැනිල්ලක්. ගෝටා ගෝගමේ තරුණීන්ට ගහයි කියලා එයාට දුක හිතුණලු. පව්. මේ අපරාධකාරීන්ගේ ඇස්වලට බෙහෙත් දාපු දොස්තරව හොයාගන්න ඕනේ. ඇහැකට බෙතඩින් දාලා තියනවා දැක්කමයි අම්මපා. මේ ප්‍රහාරයෙන් පසු දේවල් ගැන හොයන්න පෙර මේ ම්ලේච්ඡත්වයට පාර කපපු අයව අත්අඩංගුවට ගන්න. ඔබේ එක කුසුපන් අයියවත් එක්කම ගන්න. මොකද එයා ජාතික ආරක්ෂාව කියන ඔබ සතුව තිබුණු අවසන් ඔටුන්නත් බිම දාලා කුඩු පට්ටම් කරලා චප්ප කරලා ගියේ. කෝ අපේ රටේ බුද්ධ්‍යංශ? මෙහෙම ව්‍යසනයක් වෙනවා කියලා කිව්වේ නැද්ද? මීට යටින් උදව් කළ පොලිසියේ සියලු දෙනාවත් අත්අඩංගුවට අරගෙන ඔබේ දෑත් අවසාන මොහොතේවත් ඔය ප්‍රශ්නෙන්වත් පිරිසිදුයි කියලා ඔප්පු කරලා ගෙදර යන්න. එහෙම පෙන්නලම ගියොත් අඩුම ගානේ යන එකට ගෞරවයක් එකතු වේවි. මහ ලොකු ගෞරවයක් නෙමෙයි, පොඩි ගෞරවයක් හරි එකතු වේවි. ඔබ ඊයේ කළ කතාවේදී මෙහෙම කිව්වා. මේ සිද්ධියට පස්සේ සිද්ධිය පාදක කරගෙන ඉතාමත්ම සුළු වේලාවක් තුල දිවයින පුරාම කලාකාරී සිද්ධීන් ඇතිවෙන්නට පටන් ගත්තා. ඇඳිලි නීතිය පනවල ත්‍රිවිධ හමුදාව ස්ථානගත කරන්නට ප්‍රථමයෙන් මේ ක්‍රියාදාමය සංවිධානාත්මකව රට පුරාම සිදු වුණා. ඔබට තේරෙනවද මේ ගිනි තියෙන එකත් අරලියගහ මන්දිර පොළු දන්සලත් අතර සම්බන්ධයක් තියෙනවා කියලා? ඒකයි අප නිරතුරුවම කියන්නේ ගිනි තියපු අය අතර යම් සන්ධානගත කල්ලියක ස්වරූපයක් පැහැදිලියි කියලා. මේ අය මේ සැලසුමේම කොටසක් විය හැකි. ඒකයි අපි අත්අඩංගුවට ගන්න හොයන්න කියන්නේ. නීතිය ඔබේ අයියටත් ඔබටත් මටත් සෑම පුරවැසියෙකුටම එක සමාන විය යුතුයි. මීගමුවේ හදන්න ගිය මුස්ලිම් කතෝලික ගැටුම මේ සැලසුමක් කියන එකට හොඳම සාක්ෂියක්. ඒ අයව අත්අඩංගුවට ගන්න. ඔබ කිව්වා විධායක බලතල පැවරීම ගැන. ඒක ඉතා වැදගත්. දැන් ඔබටත් තේරෙනවා නේද ඔය විධායක බලතල වලින් හොඳ දෙයට වඩා කරන්න පුළුවන් විනාශය කියලා? ඔබ විධායක ජනාධිපති ලෙස ගත් තීන්දුව කියා රිවර්ස් කළාද? වීරයෙකු වගේ දේශපාලනයට ආපු ඔබට අන්තිමට ඔය විධායක සාපේ නිසා ෆේල් සර් සහ රිවර්ස් සර් කියලත් අහගෙනම නේද අද යන්න වෙලා
තියෙන්නේ. ඔබ අලුත් ආණ්ඩුවකට ඉඩ දෙනවා කිව්වා. ඒක වැදගත්. නැත්නම් අර නන්දලාල් මහත්තයා දාලා යාවි. එහෙම වුණොත් ඉතුරු ටිකක් ඉවරයි. විපක්ෂයේ ඉන්න හැමෝම එකක් මතක තියාගන්න ඕනේ. සජිත්ලා, අනුරලා, මෛත්‍රීලා මේ කියන්නේ ඔබ සියලු දෙනාට. දේශපාලන ගේම් ගහන්න හරි රටේ ජනතාව ජීවත් වෙලා ඉන්න ඕනේ. බලේ ගත්තට වැඩක් නැහැ. ජනතාවට කන්න නැත්නම් ගෑස් නැත්නම් විදුලිය නැත්නම් බෙහෙත් නැත්නම් මහමග මැරෙනවා නම් එනිසා අපට කමක් නැහැ. අලුත් ආණ්ඩුවේ අගමැති රනිල් වුණත්, මෛත්‍රී වුණත්, සජිත් වුණත්, අනුර වුණත්, හර්ෂ වුණත්, අනේ කවුරු වුණත් කමක් නැහැ. ඒක පළමුවත් දෙවනුවත් තුන්වෙනුවත් මව්බිම කියලා නම් පපුවට ගහගන්න එපා. හොඳේ මේ වෙලාවේ මේ රට ගොඩගන්න මාධ්‍ය ලෙසත් අපටත් යෝජනා තියෙනවා, අයිතියක් තියෙනවා. ඒ ගැන කතා කරන්න, එක කරුණාකරලා රට ස්ථාවර කරන්න, තරුණ අරගලයට විවේකයක් දෙන්න, තරුණ තරුණීන් අඩියක් පස්සට ගනීවි. හැබැයි බොරු කළොත් අඩි 10ක් ඉදිරියට තියාවි. මේ පරපුර රවට්ටන්න හදන්න එපා ආයෙත්. දෙවෙනි කාරණාව, වහම ලෝකෙට කියන්න අපට මානුෂ ආධාර අවශ්‍යයි කියලා. බෙහෙත්, ආහාර, විශේෂයෙන් ඉන්ධන සහ ගෑස් මාස 6කට මානුෂීය ආධාර හොයන්න උත්සාහ කරන්න. මේ වෙලාවේ ඉතාම වැදගත් තවත් හදිසි ආධාරයක් තියෙනවා. ඒ තමයි අඩුම ගානේ මේ යලකන්නේවත් බේරගන්න ඕනේ. මේ යලකන්නේ බේරගන්න පුළුවන් තැනකින් වහාම රසායනික පොහොර සහ කෘෂි රසායනික ආධාර ලෙස ඉල්ලන්න. මොකද අපිට ගන්න ඩොලර් නෑ මේ වෙලාවේ. එනිසා ඒ ඉල්ලීම කරන්න මේ යලකන්නේ බේරගන්න. ණය ප්‍රතිව්‍යුහගත කරන්න තුන්වෙනි කාරණාව, චීනය සහ ඉන්දියාව අතර අලුත් පාලමක් හදාගන්න. රටෙන් කෑලි කෑලි විකුණනවා වෙනුවට අලුත් මාර්ග හොයන්න. ජපානයේ, රුසියාව වගේ රටවලුත් අමතක කරන්න එපා. පාර්ලිමේන්තුවේ කෑම වේල ඉඳලා අදිසුකෝක භෝගී ජීවිත වහා අත්හරින්න. ඩීසල්, පෙට්‍රල් බොන සුපිරි වාහන එකතු කරලා ගාල් කරලා විකුණලා දාන්න. සාමාන්‍ය වාහන පාවිච්චි කරන්න පටන් ගන්න. අනවශ්‍ය සුපිරි ආනයන නතර කරන්න වහම. හැබැයි ත්‍රීවිලයට, මෝටර් සයිකලයට සහ ඔය පොඩි වාහන වලට ගේන බ්‍රේක් පෑඩ් නතර කරන්න එපා. මේ වාහන කොවිලහරි ගිහිල්ලා හත් අට දෙනා එක්ක හැප්පිලා මැරිලා යන්න පුළුවන්. ඒ දේවල් රටේ හදන දවස හෙට හදන්න බෑනේ. ඒ නිසා ඒ දවස එනකන් යම් කිසි සීමා යටතේ හරි ගේන්න. බාස්පති තහනම් කළාට නම් අපිට දැනෙන්නේ නැහැ. අපේ විදේශ ප්‍රේෂණ එවන ජාත්‍යන්තරයේ අපේ ආදරණීය ශ්‍රී ලාංකිකින්ට කතා කරන්න, සත පහක්වත් හොරකම් කරන්න දෙන්නේ නැහැ කියලා සහතිකයක් දෙන්න. හොරකම් කරන්න දෙන්නේ නැහැ කිව්වොත් මේ අය අනිවාර්යයෙන්ම ආපහු රටට සල්ලිය වාවි. හොරාගත්ත ධනය හොයන්නම ඕනේ, හොරාගත්ත ධනය අත් කරගන්නම ඕනේ. ඒකට නීතිඥ ප්‍රජාවගේ උපරිම සහය ගන්න. හොරුන්ට දඬුවම් දෙන්න අවුරුදු 7-8 10-12 ගත කරන්න එපා බොරු කිය කිය. ඒකට මේ නීතිඥ ප්‍රජාවගේ සහය ගන්න. තව බොහෝ දේ ලියන්න පුළුවන්. අප දන්නවා අනුර කුමාරට මේ කාගෙන්වත් අගමැතිකම හෙට ලැබෙන්නේ නැහැ. මොකද හොරු බයයි. ඒ නිසා අනුරල රත්න ඡන්දයක් එනකන් ඉවසන්නම වෙනවා. මේ එන ආණ්ඩුවේ කවුරු හරි රාජපක්ෂලව ගාඩ් කරන එක ඒ ජාතියේ ඩීල් දාගෙන આવොත් මතක තියාගන්න, ජනතාව තමුන්ලව දේශපාලන කුණු කූඩියටම දමාවි. කතුවැකිය අවසන් කරන්නම ඕනේ. ඊයේ ජනාධිපති කිව්ව තව වචන කිහිපයකින් මේ සිද්ධියට සම්බන්ධ වුණු, සැලසුම් කළ, අනුබල දුන් සහ ප්‍රචාරණය කර සෑම දෙනාටම විරුද්ධව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමටත් පියවර ගන්නවා. කවුරු හෝ ගිනි තියන්න, ගහන්න, මරන්න, කොටන්න කියලා මාධ්‍යයක් ඔස්සේ ප්‍රචාරය කළා නම් වැරදි. හැබැයි සැලසුම් කරලා පොලු අරගෙන ඇවිත් නිරායුධ මිනිසුන්ට ගහනකොට අපව හෙට මහපාරේ මරලා දැම්මත් අප හිටගන්නේ යුක්තිය සහ සාධාරණයේ මත කියලා අද යලිත් මතක් කරනවා. එහිලා අපට ජනාධිපති නන්දසේනත්, ගිය අගමැති පර්සි මහේන්ද්‍රත් එන්න ඉන්න අයත් එක සමානයි කියලා මතක තියාගන්න. කොහොම වුණත් ගෝටා ගෝ හෝම් කියන සටන් පාඨය මේ මොහොතෙත් වලංගුයි කියලා ටෙලිවැකිය අවසන් වතාවට මතක් කරන්න කැමති. රට තුළ පවතින ආර්ථික සහ දේශපාලන අර්බුද විසඳා ගැනීමට පක්ෂපාත ජාතිභේද පසෙකලා එකට එක් වී කටයුතු කරන ලෙස මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල් කුඹුරේ විමල දම්බ හිමියන් පවසනවා. මේ අතර රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් මහනුවරදී අන්තර් ආගමික කමිටුවේදී අදහස් පළ වුණා. මේ කාලයේ අපේ ශ්‍රී ලංකාවේ යම් යම් දුක්, කරදර, හිරිහැර, බාධක, අඩුපාඩු විශාල වශයෙන් පවතිනු. ඒ වගේම යම් යම් අය තමන්ගේ ජීවිත යහමඟ යවන් නැතුව වෙනස් මඟක යවමින් කටයුතු කරන බවක් අපට පෙනී යනවා. එනිසා රට අවුල් වෙනවා. එහෙම නෙවෙයි විය යුත්තේ. එනිසා මෙන්න මේ කාල සීමාව තුළ තවත් කෙනෙකුට කරුණා මෛත්‍රියේ සිටින් යුක්තව කටයුතු කරන හැටියට, වෙනත්
අකට යුතු නොකරන හැටියටත් ඔබ හැම දෙනාගෙන් මේ අවස්ථාවේ අපි ඉල්ලා සිටිනවා මේ රට ගොඩ ගැනීමට මේ මහා ආර්ථික අවපාතයෙන් බේරා ගැනීමට කටයුතු කරන හැටියට හැම දෙනාගෙන්ම කිසිම විදිහක පාක්ෂ ජාති ආගම් මේ මොකවත් නැතුව ඉතාම සාමකාමීව පවතින හැටියට අපි ඔබගෙන් කරුණා මෙත් සිත් පෙරටුව ඉල්ලා සිටිනවා ජනාධිපතිවරයා රටින් නැත්තං ඒ පදවියෙන් අයින් විය යුතු ඊට පස්සේ අපට රජයක් පිහිටුවලා සාමූහිකත්වයෙන් කටයුතු කරන්න පුළුවන් රාජපක්ෂලා ගැන මේ රටේ මිනිස්සුන්ගේ තියෙන්නේ මහ පුදුම වෛරයක් ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නට ඕන අගමැති කෙනෙක් පත් කරලා යම් කිසි කාල සීමාවක් මාසයක් හෝ දෙකක් ඇතුළත ජනාධිපතිවරයා වශයෙන් ඉන්නේ නැහැ මම අයින් වෙනවා කියලා ස්ථිර ප්‍රකාශයක් කරන්න ඕන. ඒ ප්‍රකාශය කළා වගේම අයින් වෙන්නත් ඕන. මේ වෙලාවේදී මහ ජනතාව මේ කලබලකාරී තත්ත්වයන්ෙන් මිදෙන්න ඕන. ඔය ගිනි තියෙන හැම දෙයක්ම රටේ සම්පත්. මොකද මැති ඇමතිවරු ගොඩනගාගත්ත ඔය මහා මන්දිර ඒ සියල්ල මහජන මුදල් මේ දීපල හරිහම්බ කරගත්තේ කොහොමද කියලා හොයලා අධිකරණ නියෝගයක් ආවට පස්සේ අධිකරණයෙන් තීන්දුවක් දුන්නාට පස්සේ ඒවා මහජන දීපල බවට පත් වෙනවා. ඒ නිසා මේ ගිනි තැබීම එච්චර හොඳ දෙයක් නෙමෙයි. අද පසුරු දෙකේ සිට මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පැන වූ ඇඳිරි නීතිය හෙට අලුයම 6ට ඉවත් කිරීමට නියමිතයි. යළි එය හෙට පසුරු දෙකට පැනවෙනවා. හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, ඩාමල් රාජපක්ෂ සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු 17 දෙනෙකුට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා. ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලින ගමකේ මහතා විසින්. ගාලුමෝදුර ගෝඨාගෝගම සහ කොල්ලුපිටිය මයිනාගෝගම යන අරගලවලට පහර දෙමේ සිද්ධි සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු 17 දෙනෙකුගේ විදේශ ගමන් තහනම් කිරීමට පියවර ගන්නා ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් අයිෂා ජිනදාස මහත්ම විසින් කරන ලද ඉල්ලීමක් පිළිගත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිරින ගමගේ මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා. ඒ අනුව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්‍යාරච්චි, සංජීව එදිරිමාන්න, කංචන ජයරත්න, රෝහිත අබේගුණවර්ධන, සීබී රත්නායක, සම්පත් අතුකෝරාල, රේණුක පෙරේරා, සනත් නිශාන්ත, මහින්ද කහඳගම සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකොන් යන අයගේ විදෙස් ගමන් මෙලෙස තහනම් කර තිබෙනවා. අදාළ සිද්ධි ඇසින් දුටු බව කියන සාක්ෂිකරුවන් 7 දෙනෙකුගේ විදේශ ගමන් තහනම් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. මෙම පුද්ගලයින්ගේ විදේශ ගමන් තහනම් කළ බව ආගමන සහ විගමන පාලකවරයාට දැනුම් දෙන ලෙසත් ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට බාර දෙන ලෙසටත් මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල නායකින්ගේ රැස්වීමක් කථානායක මහින්දයාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මන්ත්‍රීවරුන්ගේ විශේෂ අවසරයක් ලබා ගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාව ලබන 17 වනදා විවාදයට ගැනීමට එහිදී තීරණය වී තිබෙනවා. පාර්ලිමේන්තුවේ අද විශේෂ පක්ෂනායක රැස්වීමක් පැවැත්වුණා. මෙම පක්ෂනායක රැස්වීම සඳහා ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් සභානායකවරයා හෝ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සහභාගී වී නැති බවටද තොරතුරු වාර්තා වනවා. මේ අතර එළමෙන 17 වනදා ජනාධිපතිවරයාට එරෙහි අප්‍රසාදය පළ කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ විශේෂ අනුමැතියක් ලබා ගැනීමෙන් අනතුරුව විවාදයට ගැනීමට අද පැවති පක්ෂනායක රැස්වීමේදී තීරණය වූ බව කථානායක කාර්යාලය නිවේදනය කර සිටියා. දැන් 17 වෙනිද මොනවද කරන්නේ නම් පළවෙනි කටයුතු ඇත්තියට නියෝජ කතානායකතුමා නැවත පත් කරගන්නවා. 17 වෙනිදා ස්ථාවර නියෝගය අත්තිටවල අපේ මෝෂන් එක ජනාධිපතිතුමා ගැන අපිට තියෙන අකමැත්ත අවිශ්වාසය පළ කරන යෝජනාවයි ගන්නවා. ඌ අගමැති රනිල් වික්‍රමසිංහ මෙතුමාට මේ අගමැති ධූරය දෙන්න යනවා කියලා සුබතනවා. දැන් රටේ ආණ්ඩුවක් නැහනේ. ආණ්ඩුවක් හදන්නේ කවුරුද? ආණ්ඩුවක හදන්නේ හොඳයිනේ. හැබැයි අපි සහභාගී වෙන්න බෑ ඒකට. අපි එළියේ ඉඳගෙන ඉෂූ බයි ඉෂූ අමාරු කාලෙ මේ රට දේශපාලන සෙල්ලම් කරන්න බෑ අපිට. තත්ත්වයේ කණ්ඩායම තියෙන කල තියෙන උන්ගේ නම් තුනක් යවන්න ජනාධිපතිතුමාට. යවල නේද? උඟ බාර ගන්නකෝ කෝ බාර ගන්නකෝ ජේ. නෑ නෑ. ප්‍රබල විපක්ෂ
අපි පෙරළ ගිහිල්ලා තනතුර ගන්න බෑ ඒ එච්චර එච්චර වුණාක අපිට නෑ අපි කොන්දේසිය එකගම ඉන්න ජනවත්තුමාට දුවරෙන් අස්සල යන්න කියන්න බෝල් එක තියෙන එතුමා කෝට් එකෙන් එතුමාට බෝල් එකට උත්තර දෙන්න කියන්න ගහන්න කියන්න ඔබතුමාලගේ පක්ෂීය නියෝජනයේ සමගි ජන බලවේගී නියෝජනය කරන අයත් කියනවනේ මේකට හරි විසඳුමක් ඉන්නේ නැත්නම් අපි ස්වාධීන වෙනවා නෑ 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 කවුද කියන්නේ මම emotional වෙලා කතා කරන්න. එයාට දුකබර තේරෙනවා. එයා අපේ මිත්‍රය, අපේ යාළුවා. ප්‍රශ්නයක් නැහැ. කලබල කරන්න එපා. ඒකෙන් තේරුම් වෙන්නේ සමග ජනමෙලි මිනිස්සු කඩාගෙන යනවා කියලා නෙවෙයි. දැන් ආණ්ඩු පක්ෂයේ mantriවරු හැටියට ස්වාධීන වෙච්ච කණ්ඩායමේ පිරිසක් ඇවිල්ලා හිටියා මිසක් ආණ්ඩු පක්ෂයේ නියෝජිතවරු පැමිණ හිටියේ නැහැ. 17 වෙනිදාට මොකද විශේෂයෙන්ම වෙන්නේ එතකොට? එතුමා වහාම ඉල්ලා ආශ්‍රය යුතුයි කියන ඒ ඉල්ලීම. අපි පාර්ලිමේන්තුව අප්‍රසාදයේ පළ කිරීමේ මේ යෝජනාව විවාදයට අරන් ඒකට ඡන්ද දෙන්නත් ලැහැස්ති. ඡන්දයක් හම්බෙන්නේ. ඔව්. මේ අනාරක්ෂිත තත්ත්වෙර විතරක් නෙවෙයි මේ අර්බුදය මේ ආර්ථික අර්බුදය මේ දේශපාලන අර්බුදය ඔක්කොගේම නිර්මාතෘ ජනාධිපතිතුමායි කියන එක අපි ඊටම තරම් කියා සිටිනවා. ගාලු මොදුර අර්ගලයට අදට දින 34යි. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ පාලනය පිළිගත නොහැකි බව පවසමින් ගාලු මොදුර අර්ගලකරුවන් විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා. ඒ රනිල් රාජපක්ෂ ගෝ හෝම් ලෙස සටන් පාඨ කියමින් ගාලු මෝදර සාමකාමී අරගලයට අදට දින 34ක්. ඊයේ රාත්‍රියේ සිට ගාලු මෝදර පිටියේ ජනතාවගෙන් පිරී ගොස් තිබුණේ මෙලෙසි. රනිල් වික්‍රමසිංහ කියන්නේ කවුද කියලා අපිට තාම අමතක නැහැ. රනිල් වික්‍රමසිංහ මහ බැංකු වංචාව, එතකොට රාජපක්ෂලා බේරගන්න හෙලිකොප්ටර් යවපු හැටි, ඒ ඔක්කොම මේ අරගලකරුවන්ට මතකයි. ඒ මතක තියාගෙන රනිල් වික්‍රමසිංහට පණිවිඩයක් දෙන්න ඕනේ. මේ අරගලේ හඬ එතුමන්ට ඇහෙනවා ඇති කියලා හිතනවා. මේත් ගහන්න යන්නේ රාජපක්ෂලා එක එක්කව වෙලා ඩීල් එකක් නම් එව්ව වාන මහත්තයෝ, මේ අරගලකරුවෝ මහින්ද රාජපක්ෂව එලෙව්වා වගේම ඔබතුමාවත් එලවන්න. මේ අරගලකරුවන්ට කජ්ජක් නෙමේ. ගෝඨාභය රාජපක්ෂ ඔයාලට කියන්න තියනේ මොන මොන ඩීල් ගැව්වත් ඔයාලට තියන්න වෙනවාමයි. රමුක්කන අපේ තරුණකට වෙඩි තියනවා. වෙඩි තිබ්බට පස්සේ රාජපක්ෂ පවුල හිතනවා මේ එක උණ්ඩේම් පුළුවන් රට නවත්තන්න කියලා. ඒ උණ්ඩේට මුළු රටක් ගෝඨාභයට ගේන්න පුළුවන් වුණා. එහා පැත්තෙන් මෙච්චර ගණක් ගහන්න එනවා කියනකොට රටක් එකතු වුණා. ඇත්තම කතාව අරගලයට මාසයක් ගියා කියලා අපි කියන්න හදනකොට එයාලම ඇවිල්ලා අපිට නිවුස් එකක් දුන්නා අරගලේ ශක්තිමත් කියලා. මේ අරගලේ ඇතුළේ අපි මොකද කිව්වේ? අපි කිව්වේ හොරා කාපු සල්ලි ටික දෙන්න. ගෝඨාට ගෙදර යන්න. රනිල් වික්‍රමසිංහ පත් වෙන එක ඇතුලේ ගෝඨා ගෙදර යන්නෙත් නෑ. හොරා කාපු සල්ලි ටික හම්බෙන්නේ නැයි? එහා පැත්තේ තිබුණේ මයිනගෝගම. අපිට අවශ්‍ය නම් අපි රනිල් ගෝගමත් ගහනවා. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ පාලනය පිළිගත නොහැකි බව පවසමින් ගාලු මෝදර අරගලකරුවන් අද විරෝධතාවයක් ආරම්භ කළා. ඊට කලාකරුවන්, සමාජ ක්‍රියාකාරීන්, වෘත්තිකයින් ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. රනිල් රාජපක්ෂ ගෝ හෝම් යනුවෙන් සටන් පාඨ ලියූ විරෝධතා පූරු රැගෙනයි ඔවුන් මෙම විරෝධතාවයට එක්ව සිටියේ. මනුදම් මෙහෙවර ලංකාවේ අපට දිරියක් වන අපේම මෙහෙයුම. මේ අභියෝගාත්මක කාලේ ලංකාවේ අපේම අය වෙනුවෙන් දිරියක් වෙන්නට ඩයලොග් සමග සර්වෝදය, මාස් හෝල්ඩිංස්, හේමාස් ආයතනය, CBL සමූහය සහ PWC ශ්‍රී ලංකා එක්ව ඉදිරියටම. හැමදාමත් වගේ ලෙංගතුකමින් ආදරයෙන් එක්ව අපි ජීවිත ජයගමු. මේ මනුදම් මෙහෙවරට සියත අපිත් මාධ්‍ය දායකත්වය ලබා දෙනවා. පවතින ආර්ථික අර්බුදය හමුවේ දැඩි ලෙස පීඩාවට පත්වී සිටින අපේම ජනතාව වෙනුවෙන් ඩයලොග් මනුදම් මෙහෙවර වැඩසටහන මේ දිනවල ක්‍රියාත්මක වෙනවා. එලෙස ක්‍රියාත්මක මනුදම් මෙහෙවර වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් නුවරඑළිය දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් පැවැත්ුණා.
ඩයිලෝකාසියාටා මාස් හෝල්ඩින්ස්, හේමා සායතනිය, CBL සමූහය, සර්වෝදේ ශ්‍රමදාන ව්‍යාපාරය සහ PWC ශ්‍රී ලංකා එකමුතු වනුයි මෙම මනුදම් මෙහෙවර ක්‍රියාත්මක කරනු ලබන්නේ. සර්වෝදය ඩයලොග් හේමාස් CBL මාස් ඇතුළු ආයතන වලින් කරන මේ මහඟු සත්කාරයට අපි සියලුම දෙනාගේ ස්තුතිය පුද කර සිටිනවා. සර්වෝදයයි ඩයලොග් ආයතනයයි හේමාස් එකයි එකතු වෙලා මේ කරන සත්කාරය අපි ඒ ආයතන වලට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මනුදම් මෙහෙවර ලංකාවේ අපිට දිරියක් වන අපේම මෙහෙයුම. රාත්‍රී පුවත් විකාශය අවසන්. යළිත් හමුවෙමු හෙට උදෑසන 6ට. ඔබට නිරෝගී බව සහ ආරක්ෂාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.